අයිබෝන් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම. අද ඔයගලන්ට අරාබි රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. මේක ගෝ වලින් හදන රෝල් එකක්. කාබේජ් රෝල් කියන්න පුළුවන්. එහෙම නැතිනම් අරාබියෙන් මේකට කියන්නේ මල්ෆූෆ් කියලා. මල්ෆූෆ් කියලා තමයි කියන්නේ. ඉතින් අපි බලමු මේ මල්ෆූෆ් එක කොහොමද හදාගන්නේ කියලා. වරක් ගැනත් එකට වගේ තමයි මේකත් බත් එක හදාගන්නේ. අපි මුලින් ඉඳලා බලමු කොහොමද මේ අරාබි රෙසිපි එක හදාගන්න කියලා. යමු අපි වීඩියෝ එකට. මල්ෆූෆ් අරාබි ඩිෂ් එක තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මේක හරිම රසයි, ඉක්මනින් හදාගන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන මධ්‍යම ප්‍රමාණයේ ගෝව ගෙඩියක්, දෙහි ගෙඩි 3ක්, ඒ වගේම තක්කලි ගෙඩි 3ක් අවශ්‍ය වෙනවා. පාස්ලි කොළ, ඒකට කියන්නේ බගදෝනිස් කියලා, ඒ වගේම කොරියන්ඩර් කොළ, ඒකට කියන්නේ කොස්බර කියලා, ඒ දෙකත් අවශ්‍ය වෙනවා. ඉතින් කෝප්ප කාලක් සහ කෝප්ප භාගයක් සහ කෝප්පයක් බැගින් මම ප්‍රමාණයන් ඔයගොල්ලන්ට දාලා තියෙනවා. ඊට අමතරව ඔයාලට අවශ්‍ය වෙනවා මේකට රුමාන් සෝස් එක. රුමාන් සෝස් කියන්නේ දෙලුන් සෝස් එකට අරාබියන් කියන්නේ. ඒ වගේම ඔලිව් තෙල් අවශ්‍ය වෙනවා. බසමික් සෝස් එක අවශ්‍ය වෙනවා. ඒක මම ඔයාලට දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒක වෙළඳපොලින් අරගන්න. ඒ වගේම ගෝවා ගෙඩිය මේ විදියට මැද හාරලා ඒකේ ලොකු නාරටි අයින් කරන්න ඕනේ. එතකොට අපිට හොඳින් තැම්බෙනකොටම මේක ගලව ගන්න හරි ලේසි වෙනවා. දැන් මම මේක චුට්ටක් හොදලා පැත්තකින් තියලා ඊට පස්සේ තමයි තම්බ ගන්න. මේ තියෙන්නේ රුමාන් සෝස් එක තමයි. මේ තියෙන්නේ දෙලුන් සෝස් එක. ඒ වගේම බල්සමික් සෝස් එක, ඔලිව් තෙල්, ඒ බෝතල් තුන තමයි ඔයාලට මේ පෙන්නන්නේ. මේ විදියට ගෝවා ගැඩිය හොඳින් සෝදගෙන වතුර උණු කරලා ඒකට ලුණු ටිකක් එකතු කරලා තමයි, ටිකක් වැඩියෙන් වතුර එකතු කරලා මේක විනාඩි 15ක් විතර තඹ ගත්තාම ඇති. ඊට අමතරව මේකට අවශ්‍ය වෙනවා ලුණු. ලුණු වලට මිල් කියලා කියන්නේ. ඒ වගේම පිල්පිල් අසුවත් කියන්නේ ගම්මිරිස් කුඩු වලට, ඒක අවශ්‍ය වෙනවා. ප්‍රමාණයෙන් මම ඔයාලට ලියලා තියන්නම්. දෙහි වලට කියන්නේ ලයිම් අසීර් කියලා තමයි. ඉතින් ඔයාලට පුළුවන් දෙහි උසත් මේකට එකතු කරගන්න. විනාඩි 15ක් විතර තමයි මම තඹ ගත්තේ. ඊට පස්සේ ලුණු ටික මේ විදියට චූටියට කපාගෙන තියෙනවා මැෂින් එකේ. ඊට පස්සේ තක්කලි, ඒ වගේම පාස්ලි සහ කොත්තමල්ලි කොළ, ඊළඟට හාල් මම මේ විදියට එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් මේක තෙම්පරාදු කරන්න කලින් සියලුම දේවල් එකතු කරගන්න පුළුවන්. මම මේක තෙම්පරාදු කරගන්න කලින් අනිත් සෝස් ටික එකතු කරගන්නේ නැහැ. ඉතින් ඔයාලා කැමත්ත අනුව එක කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු ටිකක් අපි ඉතුරු කරගන්නවා කෝප්ප කාලක් විතර. ඔලිව් තෙල් ටිකකට මේ වගේ බැදගෙන ඒක අපි මේ විදියට අනාගෙන විනාඩි 2-3ක් විතර කලවම් කරගන්නවා. ගොඩක්ම කොළ ටික බිරි වෙනකන් තඹ ගන්න එපා. යන්තම් විනාඩි 3ක් විතර මේක තෙම්පරාදු කරගත්තාම ඇති. කොත්තමල්ලි කොළ වලට කොස්බරා කියලා කියන්නේ, අරාබි භාෂාවෙන් පාස්ලි වලට බකදෝනිස් කියලා කියන්නේ. ගෝවා ගෙඩිය තැම්බෙනකන් ඔයාලට මේ වැඩ ටික කරගන්න පුළුවන්. දැන් මේක විනාඩි 3ක් විතර තැම්බුණාට පස්සේ කලවම් කරලා ලිප ඔෆ් කරලා ඊට පස්සේ මම නැවත භාජනයට එකතු කරනවා. ඊට පස්සේ තමයි මම මේකට දෙලුම් සෝස්, බොල්සමික් සෝස්, ඔලිව් තෙල්, ලුණු, ඒ වගේම සීනි මේස හැන්දක් මම එකතු කරගන්නවා. සීනි මේස හැන්දක් සහ රසයනුව ලුණු ඕගොල්ලෝ එකතු කරගන්න. ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා තේ හැඳි භාගයක් විතර. සීනි තේ හැඳක් එකතු කරගත්තා. ඉතින් ඔයාලට සීනි අවශ්‍ය නැතිනම් ඔයාලා සීනි එකතු කරගන්න එපා. දෙහි ගැඩි 2ක ලෙමන් ජූස මේ විදියට එකතු කරගන්නවා. මේක සමහර අය ඇඹුල් රසට හදනවා. ඉතින් ඇඹුල් රසට හදනවා නම් දෙලුන් සෝස් එක සහ බොල්සමික් සෝස්, සීනි කියන ටික දාන්න එපා. මේ රස දෙකකට තමයි මේව හදන්නේ. ඉතින් මම මේ ටිකක් පැණි රසට වෙන විදියට තමයි මම හදන්නේ. සමහරට ඔයගොල්ලෝ හදන ක්‍රමය වෙනස් ඇති මීට වඩා. ඉතින් මේ විදියටත් හදලා බලන්න. මේක අරාබි රෙසිපි එකක්. අරාබි ගෙවල් වල ඒගොල්ලෝ කැමතිම ඩිෂ් එකක් තමයි මල්ෆූෆ් ඩිෂ් එක. දැන් අපි ගෝවා ගෙඩිය තැම්බිලා තියෙන්නේ. මේක හිමීට රිප ඔෆ් කරලා ඊට පස්සේ වතුර බේරලා පැත්තකින් තියාගෙන මේ විදියට කෑල්ලෙන් කෑල්ල ගලව ගන්න ඕනේ. ඉතින් ගලව ගත්තට පස්සේ මේ කොලේ තියෙනවා ටිකක් ඝනකම හරිය උඩ නාරටිය වගේ, ඒ කෑල්ල කතුරෙන් කපලා අයින් කරගන්නවා. එතකොට අපිට ඔතන්නත් ලේසි. අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක කපා ගත්තාම ලස්සනට ඔතා ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් කොළ ටික ඔක්කොම එකට තියලා හතරැස් විදියට කපා ගන්න. එහෙමත් පුළුවන්. එතකොට අපි හැම මල්ෆූෆ් එකක්ම රෝල්ස් එකක්ම එකම ගානට හිටිනවා.
මේ විදියට හදාගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ටිකක් ගැඹුරු භාජනයක් යන්න. ඒකේ අඩියට අපිට පුළුවන් ගෝවා කොළ, එහෙම නැතිනම් අල පෙති කපලා තියලා ඊට උඩින් මේ ටික අඩු කරගන්න. අපිට ඊළඟට සෝස් එකක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදියට තමයි අඩු කරගන්නේ. ඉතින් ඔයාලා කැමති නම් අල පෙති උනත් තියාගන්න පුළුවන්. මේ ගෝවා කොළ නැවත ඔයගොල්ලන්ට කන්නත් පුළුවන්. හරිම රසයි. ඊළඟට සෝස් එකට අවශ්‍ය වෙනවා අපිට ඔලිව් තෙල් කෝප්ප කාලක්, දෙහි ගෙඩියක යුෂ, බල්සමික් සෝස් සහ එවගේම රුමන් සෝස් එක, ඒ කියන්නේ දෙලුන් සෝස් එකනොත් මම හැන්දක් එකතු කරගෙන ලුණු ගම්මිරි සහ සීනි හැන්දකුත් එකතු කරගෙන සෝස් එක හදාගන්නවා. උණු වතුර කෝප්ප කාලක් එකතු කරලා මේක ගොඩක් තඹ ගන්න ඕනේ නෑ. වරක් කැනප් එකට ගොඩක් පැය දෙකමාරක් විතර තඹන්න ඕනේ. මේකට එච්චර නෑ. ඊට පස්සේ මම දෙහි යුෂ සහ ඔලිව් තෙල්, ඒ වගේම බෝල්සමික් සෝස්, සීනි, ලුණු ගම්මිරිස් එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳින් කලවම් කරලා උණු වතුර එකතු කරගන්නවා අපිට අවශ්‍ය ප්‍රමාණයට. ඒ මම එකතු කරගත්තේ උණු වතුර. එකතු කරගෙන අපේ අවශ්‍ය ප්‍රමාණයට රස බලලා ලුණුත් එහෙම බලන්න. ඒකෙන් තමයි අපිට ඊට පස්සේ තවත් රසවත් වෙන්නේ මේ මල්ෆුෆ් එක. ඊට පස්සේ මේකට මේ විදියට උඩින් මේ විදියට වක් කරගෙන ටිකක් ඕගොල්ලෝ හදාගන්න. ගොඩාක් අවශ්‍ය නැහැ, මොකද මේකේ තෙත ගතිය වතුර තියෙනවා. මේක අඩු ගින්දරේ පැයක් විතර තඹ ගත්තාම ඇති. ඊට පස්සේ විශේෂයෙන්ම මෙන්න මේ වගේ ඒවා තඹනකොට ගන්න භාජනයේ තද කරන මේ වගේ කවරයක් තියෙනවා. ඒක නැතිනම් ඕගොල්ලන්ට පුළුවන් පීරිසියක් හරි තියලා මේක තද වෙන්න වහලා ඊට පස්සේ හොඳින් වහලා තඹ ගන්න. පැයකට පස්සේ තමයි මේ හොඳින් තැඹිලා තියෙන්නේ. ඉතින් වතුර ගතියක් දැන් ඉඳිලා පොඩ්ඩක් විතර තමයි තියෙන්නේ. මම මේ විදියට අරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක භාජනයේ අනිත් පැත්තට හරවලා උනත් ගන්න. පොඩ්ඩක් තියෙන හින්දා මම මේ විදියට අරගත්තා. ඔන්නදී රස බලන්න තමයි යන්නේ. ලංකාවේ ඉන්න කෙනෙකුටත් මේක හදාගන්න පුළුවන්. ගෝවා වලින් අලුත් රෙසිපි එකක් වෙයි ලංකාවේ ඉන්න අයට. මේකට මල්පුෆ් කියනවා අරාබි භාෂාවෙන්. එහෙම නැතිනම් මේකට කියනවා කාබේජ් රෝල් කියනවා. එහෙම නැතිනම් ගෝවා රෝල් කියලා කියන්න පුළුවන්. ඉතින් අලුත් රසකට අලුත් දෙයක් මම හිතනවා මගේ ලංකාවේ ඉන්න යාළුවන්ටත්, ඒ වගේම ගෘහ සේවිකාවන්ට, අලුතෙන් පිටරට ඇවිල්ලා විදේශගත වෙලා අරාබි රටවල වැඩ කරන උයන් දෙන ගෘහ සේවිකාවන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් ඒගොල්ලෝ ඉල්ලපු වීඩියෝ එකක් තමයි ඔන්න. ඉතින් ඕගොල්ලෝ ඉල්ලපු වීඩියෝ එක මම දුන්නා. මේක හදාගන්නකොට අරාබි භාෂාවෙන් අවශ්‍ය වෙන අරාබි වචන, ඒ දේවල් වලට අරාබි වචන ටිකත් මම සිංහලෙන් ලියලා තියන්නම්. ඕගොල්ලන්ට ඒක ගොඩක් වැදගත් වෙයි. වීඩියෝ එක අවසානයේ තමයි ඕගොල්ලන්ගේ අරාබි වචන ටික තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒකත් බලලා දැනුමක් ලබා ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන එක, කමෙන්ට් කරන එක, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක් ස්තුතියි. Don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.